මං අද හිතුවා අපි මේ රසර්ට කෑම හදන කුසිය ගැන කතා කරන්න ඕන කියලා. අපි කොච්චර කුසිය පිරිසිදුවට තියාගන්න ඕද කියලා. දැන් මං ඇත්තටම සමහරක් තැන් මම මේ කතා කරන්න හිතුවේ සමහර තැන්වල දැන් ඔය විශේෂයෙන් ඔය දානි ගෙදරකට හරි වුණාට හරි එකකට කාටාගේ ගෙදරකට ගිහින් උදව් කරන්න වුණාම තමයි පේන්නේ ඒ ගෙදර කුසිය ඇතුලේ කොහොමද කියලා. දැන් මං දැකපු එකක් තමයි පොල් ගාන හිරමනේ. නිකන් සමහර ගෙවල් වල නිකන් කහ පාට වෙලා ඒක එක හොදලා නැතුව හොදලා නැතුව නිකන් සෙවල වගේ ඒක බැඳිලා තියෙනවා. මේ ඇත්තට මේක හොදන්න එච්චර වෙලාවක් කියන්නේ නැහැ. හැමදාම ඒක පුරුද්දක් කරගන්නවා නම් ඒක පොල් ගාලා ඒක හොදන්න. මේ විශේෂයෙන් මම මේ කතා කරන්නේ තරුණ දූලාට පුතාලට හින්දා ඔකලන් හොඳයි ඒක පුරුද්දක් කරගන්නවා නම් හැමදාම හිරමනේ හොද ගන්න එක. අනිත් එක තමයි මේ දැන් හිරමනේ හොයතුවේ නැති වුණාම ඕකේ එක එක විස බීජ හැදෙන්නත් පුළුවන්, සත්තු ඇවිල්ලා කට ගහන්නත් පුළුවන්. අනිත් එක සෝදලා වුණත් ඒක කවරකින් වහන්නත් ඕනේ. ඒ වහන එකත් මතක තියාගන්න, වහන එකකුත් අරගෙන දැන් හරියට තියෙනවා ඒ වගේම ගන්න හිරමනේ වහන්න ඕන. අනිත් එක මම දැන් දැකපු එකක් තමයි කටින් බෝඩ් එක. කටින් බෝඩ් එක සමහර කටින් බෝඩ්ස් දැක්කම මට හිතා ගන්න බෑ හරිම දුබුරු පාටයි. දැන් මම නම් ඇත්තටම කටින් බෝඩ් එක හරියට පිරිසිදු කරනවා. සමහරකට මම නම් කියන්නේ කටින් බෝඩ් එක විශේෂයෙන් මම කතා කරන්න කැමති හැම එකක් කපන්නම එකක් තියාගන්න එපා. දැන් මම එළවලු කපන්න නම් මම මගේ ළඟ කොළපාට කටින් බෝඩ් එකක් තියෙනවා. එක්ක සමහර කලාට කිය අපෝ ෆැන්සි මේ වැඩියෙන් වීදම් කළා කියලා. ඇත්තටම බලන්න අපි එළියෙන් කන්න හරි වෙන මොනවා හරි කරන්න හරි අපි කොච්චර සල්ලි වීදම් කරනවද. ලී වලින් අඩුවෙන් ගන්නවා නම් ලී බෝඩ්ස් හරි හතරක් විතර තියාගන්න එක වටිනවනේ. දැන් මම ඒවා මාරු වෙන නිසා මම මාළු මස් කපන්න ඒක රතු පාටින් බෝඩ් එකක් නේ ලොකු බෝඩ් එකක් අරන් තියලා මම අවුරුදු ගණනාවක් මම දැන් අවුරුදු 10ක් විතර ඇති ඒක පාවිච්චි කරනවා. මුකුත් වෙලා නැහැ. මස් මාළු කපනවා නම් මම ඒ බෝඩ් එක තමයි පාවිච්චි කරන්නේ. දැන් එළවලු කපනවා නම් මොකද මස් මාළු කපලා හරියට අර හොදගත්තේ නැත්නම් ඒක එච්චර හොඳ නැහැ. එළවලු පලා જાති එහෙම කපනකොට මම කොළපාට මේ ලෑල්ල තමයි පාවිච්චි කරන්නේ. දැන් ඒකට වෙන වෙනම නමක් අකුරක් ඇඳලා හරි ඕකලම වෙන් කරගන්න. දැන් හිතන්න පළතුරු අපි ෆෘට් සලාඩ් එකක් හදනවා කියලා. අපි දැන් අර සමහර ෆෘට් සලාඩ් දැන් ලූණු කපපු ලෑල්ලක ෆෘට් සලාඩ් හැදුවොත් අර ඔක්කොම පළතුරු ලූණු රස එනවනේ. ඉතින් ඒකින්ද ඒකට වෙනම එකක් තියාගත්තොත් හරි ෂෝ. මම නම් එහෙම තියාගන්නේ. මම අර ඒකේ පාටට මම තැමිළු පාට වගේ එකක් තියාගෙන ඉන්න පළතුරු කපන්න ඒ වගේ. දැන් ඒක ලීයක් ලී වලින් හදපු ලෑල්ලක් හරි කපන්නේ කමන්නේ හොඳට සෝදලා. එකම ලෑල්ල පාවිච්චි කරන්නේ හරිම අපිරිසිදුයි දුබුරු පාට. සමහරක් ලොකු ගෙවල් වටින පෑන්ට්‍රි කබර්ඩ්ස් ඔක්කොම ෆුල් ග්‍රැනයිට් දාලා මාබල් දාලා මාර විදියට වීදම් කරලා හදන කුස්සි වල හැබැයි කටින් බෝඩ් එක දැක්කම ඒකලන්ට කටින් බෝඩ් කොච්චර ගන්න පුළුවන්ද කියලා හිතනවා. නමුත් අපි හිතන්නේ ඇත්තට මේක ගැන. ඒ දැන් කවුරු හරි හෙල්ප් කරන්න හරි ඉන්නවනම් හොඳට බ්‍රෂ් එකක් දාලා අතුල්ලන්න පුළුවන් හැමදාම මේ ඒ ටික සෙවල වගේ හැදෙනවනේ මේක. ඒකයි අර නිකන් කහපාටට වගේ බැඳෙන්නේ. ඒක හොඳට හොදන්න ඕන. උණු වතුර ටිකක් දාලා විම් ටිකක් දාලා බ්‍රෂ් එකකින් හොඳ හයිය බ්‍රෂ් එකකින් මදිනවනම් ඒක ඔක්කොම හොඳටම යනවා. අනිත් එක තමයි කුසියේ දැන් සර්වියට් එක අත පිහදාන රෙදි කෑල්ලක් තියෙන කෑම තියාගන්න කෑම කාලේ ඉවර වෙලා පාවිච්චි කරන එකක් වෙනම. ඒව හරියම අපිරිසිදු සමහර තැන්වල ගිහිල්ලා අත පිහදන්නම ආයි අත පෝද ගන්න හිතන ඒ තරම් අපිරිසිදු. මම නම් දැන් කෑම මේසෙ තියලා තියෙන සර්වියට් එක හැමදාම උදේට හොදනවා. හැමදාම උදේට හොදනවා දවසකට එකක් පා සර්වියට් හතරක් තියාගත්තත් අපිට ඇති. අනිත් එක මම බලපු එකක් තමයි වීදුරු. දැන් ගෙදර පාවිච්චි කරන වීදුරු මට මතකයි මේ මං ආසයක කියන්නේ මම ඉස්සර කාලේ යාළුවෙක්ගේ ගෙදර ගිහිලා කන්න ගියාම වීදුරු තියලා මට දැන් වාඩි වෙච්ච වෙලේ ඉඳලා ඉන්න බෑ මේක මහා අමුතු පිළිගඳක් මට එනවා. ඉතින් මෙහෙම මෙහෙම කරලා බලනකොට ඒක ඇහුව ඇයි ඇයි කියලා මං කෝ නෑ මේ පිළිගඳක් කියලා කොහෙන්ද කියලා බැලුවේ කියලා. එයා කිසි ගාණක් නැතුව ආ ඔය වීදුරුවෙක් වෙන්න තියෙ කියලා කිව්වා.
ඉතින් කිසිම ගාණක් තිබුණේ නැහැ. එහෙම කිව්වා මං. ඉතින් සද්ද නැතුව කාලා මං හිමි සැරේ වීදුරු අරන් ගිහිල්ලා හොදගෙන තමයි බිව්වේ සමහර. ඉතින් මම නම් උදේ නැගිට්ටම මං තේ හදන්න අපේ දැන් මම නම් අපිට මග්ස් වල වතුර බොන්නේ තේ බොන්න වෙන මේවයි වීදුරුයි තියෙනවානේ. ඒ වීදුරු ටික උදේ පාන්දර මම වැඩ පටන් ගන්නේ වතුර වතුර එක තියලා උණු වෙන්න එතකම් මම කරන්නේ අර වීදුරු ටික ඔක්කොම සබන් දාලා හොදනවා. අනිත් එක අපි කන කෑමත් එක්ක වීදුරු එහෙම හරිය මේ ගඳ එනවා පිළිගඳ. මාළු කෑවොත් බිත්තරයක් බුල්සයි කරලා එහෙම කෑවොත් අර ඒ පිළිගඳ හරියට එනවනේ. ඒත් ඒ වගේ වෙලාවට වේලෙන් මේල වුණත් අපි ගෙදර ඉතින් හෝටලයක් වගේ නෙමෙයිනේ, හතර පස් දෙනයිනේ ඉන්නේ. එතකොට ඒ ටික හොදගත්තම හරිය පිරිසිදුයි. හරිය ගන්නකොට නහය ළඟට ගඳක් එනවනම් ආසෙ හිතෙන්නේ නෑනේ. වීදුරු ටික හොඳට හොදලා, සර්වියට් එක හොඳට හොදලා, සිංක් එක අනිත් එක මම දැකපු එකක් තමයි. මම ළඟදී මල ගෙදරකට ගියා. අම්මෝ ඒ සිංක් එක දැකලා කෑම කාලා අත හොද ගන්න මම ඉතින් මම මගේ හස්බන්ඩ් දන්නවද මම ඕගොල්ලෝ මම ගෙදර හැමතිස්සම සිංක් එක හොදන නිසා මගේ දිහා හොද්දට බලලා මොකද මගේ දෑ කෙනෙක්ගේ ගෙදරමයි ගියේ. ඉතින් හරියම අඩු ගන්න මේ වගේ වෙලාවකටවත් මට හිතා ගන්න බෑ මේක ඇයි මේ සෝදලා නැත්තේ කියලා. සිංක් එක නම් අනේ හැම සැරේ හැම වේලටම එච්චර වෙලාවක් යන්නේ මිනිත්තුවක්වත් යන්නේ නැහැ. ඒක හොදන්නේ හැමතිස්සෙම හොදනවා නම් උදේට තෙල් අපි හැමතිස්සෙම තෙල් හොදන නිසා හැම වේලටම හරි කමන්නේ. සිංක් එක හොදලා බිම වොක් කරලා මම නම් සාමාන්‍යයෙන් ගෙදර කෑම උයලා මම ඉතින් කුස්සියම නිකන්නේ මම ඇත්තට මෙතනමයි කන්නේ. මේක මගේ කුස්සිය. ඉතින් මම උයනකොට උයලි ඉවරලා හස්බන්ඩ්ලාට ළමයිට කන්න එන්න කියනවා. මම මේ තියෙන ඒවා ඔක්කොම අස් කරලා ටක් ටක් ගාලා අස් කරලා මම ආසනේ අර කුස්සිය ජරා වෙලා තියද්දි එන්නේ කියලා කෑම ලෑස්ති කියනවා. මම ඉක්මනට සිංක් එකේ තියෙන ඒවා හොදලා එතන අස් කරලා කුණු තියනවා නම් පිහ දාලා හරි ලස්සනට එන්න කියන්න ආසයි. ලස්සන ටේබල් මැට් එකක් දාලා කුස්සිය කෑම රසට උයනවා වගේම ඒ ඇට්මොස්ෆියර් එකත් හොඳට තියෙන්න ඕන. නිකන් සමරකය ඉටිකොල මේසෙට දාලා තියෙනවා ඒව පිහදාලා නැහැ. අර කෑම හැලිලා වාඩි වුණාම අර පිළිගඳ ගහම ඒව පොඩ්ඩක් සෝදලා ලස්සනට සර්වියට් එකක් තියලා ටේබල් මැට් එකක් තියලා අර කන්න එන කෑම වගේම ඒ පිළිගැන්වීමත් හරිය හෝටලයක් වෙන්න ඕනේ. ගෙදර හැමදාම කන අය වුණත් මම නම් ආසයි ලස්සනට. මම නැත්තම් මම හදනවා නිකන් ඔය ලේස් කෑල්ලක් අරගෙන ගෙදර මහලා හරි මම හදනවා ලස්සන දේවල්. දැන් කෑම කන්නේ නැති වෙලාවටවත් මේසෙ හරි ලස්සනට තියාගන්න මම හරි ආසයි. මං හිතන්නේ මේ වගේ පිරිසිදු කම ගැන ඔයගොල්ලෝ තරුණ දූල පුතාල විශේෂයෙන් මුල ඉඳලාම පුරුදු වුණොත් හරි හොඳ වෙයි. ලස්සන කුසිය පිරිසිදුවට කෑම රහ කෑම වගේම පිරිසිදුවට තියෙන කුසියකුත් බවට පත් වේ ඔයගොල්ලන්ගේ කුසිය. ඉතින් අපි ආයේ මේ වගේ දෙයක් කතා කරන්න හම්බ වෙමු. මං අනෝමි.